අපි හදවතේ තියෙනක එළියට දාපු මිනිස්සු හදවතේ එකක් තියාගෙන එළියට තවන්නක් පෙන්නපු මිනිස්සු නෙවෙයි ඒ නිසා අපි එච්චියයි එකට තව දහස් වාරයක් වෙන්න ගියා නොකල වරදකට හරි ඉඳී දාන්න පුළුවන් නම් දාන්න බලන්න ඒ ඕනෙකට අපි සූදානම් අපි විශ්වාසය තියන්නේ එක දෙයක් කෙරේ විතරයි අපට ආදරය කරන අපට විශ්වාසය දබපු තමුනාසල කෙරේ පමණයි අපි විශ්වාසය තියෙන්නේ පිටු ජනාධිපතිතුමන්ව आशीर्वाद පරදින සුදුසු නායකෙක් නම් පරදුනාම අපි අතහැරලා යනවා. මොකද පරද්දන්න සුදුසු නැති නායකයෝ පරදුනාම අපි අතහැරලා යන්නේ. මහින්ද රාජපක්ෂ කියන්නේ පරද්දන්න සුදුසු නායකයෙක් නෙමෙයි මේ රටේ. නමුත් ඒක නිසා පරද්දුවත් අපි මොනදාලද? ඒක පිටත් වෙමයි. ඒ නිසා අපි දේශපාලනේ සදාචාරය රැක. දේශපාලනේ නෙවෙයි හැමතැනකම තියෙන ඕන සදාචාරාත්මක බැදී. සදාචාරාත්මක යුතුයකම් දෙමාපියොන්ට සලකන්නේ පුංචි කාලේ කරපු වීදම ගණන් බලලා නෙවෙයි. කීයක් කරන් දුන්නද ඇඳුම් කීයක් කරන් දුන්නද කියලා බලලා නෙවෙයි දෙමාපියොන්ට සලකන්නේ උන් වයසට ගියා. ඒ සදාචාරාත්මක මානව බැඳීම දේශපාලනයේ වයිති. ඒව නැහැ කියලා සලකන තකතිරුවන්ට අපි ඔප්පු කරලා පෙන්නනවා ලංකාවේ දේශපාලනයට අනුත් ගුණයක් මෙන්න මේ ඉහළ සදාචාරාත්මක බැඳීම. මිනිස්යා සහ දේශපාලකයා අතර තියෙන බැඳීම. සංගදායකයා හා විදෝප මන්ත්‍රීතුමා අතර තියෙන බැඳීම. ඒක නිකම් බැඳීමක් නෙවෙයි. දේශපාලන බැඳීමක් විතරක් නෙවෙයි. දියුණු දේශපාලන සදාචාරාත්මක බැඳීමක්. ඒ දියුණු දේශපාලන සදාචාරාත්මක බැඳීමයි ඔබයි අපයි අතර තියෙන්නේ. ඒ බැඳීම කඩන්න ගිලටීනියටවත් බෑ. FCID 10කට බෑ. ඒ බැඳීම කඩන්න මොනම ජගතෙකුටවත් බෑ. ඒ නිසා මේ බැඳීම තමයි අපිව රකින්නේ. මේ බැඳීම අපි හැමෝම ශක්තිමත්ව තබාගමු. අතීතයටත් වඩා අනාගතයට මේ බැඳීම හොඳින් තබා ගනිමින් අපි ඉදිරියට යමු. ඔබ විනුවෙන් අපි ඉන්නවා. මා විශ්වාස කරනවා මා විනුවෙන් අප විනුවෙන්. ඔබ හැම විනුවෙන්. මේ අපි හම්බකලේ මිනිස්සු අපිට තියෙන ප්‍රාග්ධනය සමාජ ප්‍රාග්ධනය. ඒක බැංකුවේ account එකකින් පේන එකක් නෙවෙයි. ඒක පේනවා මනාප ගානේ 313,600 එක තමයි අපි උදේ ගානේ. ඒකට තමයි කියන්නේ සමාජ ප්‍රාග්ධනය. සමාජ ප්‍රාග්ධනය තියෙනකන් අපි තනි වෙන්නේ නැහැ. නමුත් සල්ලි වල තිබිලා කොච්චර තිබ්බත් සමාජ ප්‍රාග්ධනය නැත්තම් ඒ අයට අනාගතයක් නැහැ. අපි උපයන්නේ සමාජ ප්‍රාග්ධනය. මහින්ද රාජපක්ෂ පිව්වෙත් සමාජ ප්‍රාග්ධනය. ඒ නිසා තමයි අදත් යන්නේ කාල්ටන් වලට මිනිස්සු වඩාට කියන්නේ අනේ සර් එන්න කියලා යන්න එපා කියලා. ඒ තමයි සමාජ ප්‍රාග්ධනය. අපි උපයන්නේ ඒක. ඒ නිසා තමුන්වන්සලත් අපි මේ ජයග්‍රහණ අනාගතයේයි ඉකරයි එක හිණින් එළි වෙන්නේ නැහැ. තව රාත්‍රී කාලවල උදා වෙනවා, හිමිදිරිය උදා වෙනවා, ඉර නැවත උදා වෙනවා, සීන නැවත උපදිනවා. ඒ සීන අපි ජයග්‍රහණය කරනවා. ඒ සීන ජයග්‍රහණය කරන සටනේ සජීවී කොටස්කරුවන් හැටියට එදා වගේම හෙටත් අපි සියලු දෙනාම අත්කර ගදගෙන ප්‍රමුණ ගනිමු, ක්‍රියාත්මක වෙමු, හැපකැප වෙමු කියලා ඉල්ලමින් ඔබ සියලු දෙනාටම මඩුන් සහයෝගය. ඒ හැමෝටම මම මගේ කෘතවේදීත්වය පිරිනමනවා. මාතෘභූමියට ජය වේවා. ඔබ සියලු දෙනාට ජය වේවායි පතමි. මා ඔබ සම්බන්ධව ජයෙන් ජයමි.